රාජ්‍ය සේවකීන් බොහෝ දෙනෙක්ට ප්‍රහේලිකාවක් වෙලා තියෙනවා පඩි වැඩි කිරීමක් වෙනවද නැද්ද කියලා. රාජ්‍ය සේවකීන්ට පමණක් නෙමෙයි පෞද්ගලික අංශයේ සේවකීන්ටත් රස්සාවට යන්න කාලැන්දල ඉන්නවත් ඒ ලැබෙන වැටුප් වේතන මදි, විශේෂයෙන් බෝඩ් වෙලා වැඩට එන අයට. ඉතින් රාජ්‍ය සේවකීන්ට වැටුප් වැඩිවීමක් කරනවාද ඉදිරියේ? එහෙම වෙනවා නම් මීට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකීන්ටත් යම් සහනයක් ලබා දෙන්න වැඩපිළිවෙලක් රාජ්‍ය සතු තියෙනවා. ඒක ප්‍රතිපත්ති සැලසුම්කරුවන් විසින් ඉතා විශාල ලෙස තාක්ෂණික වශයෙන් හිතල කටයුතු කරයි. මොකද ආණ්ඩුවකට වැටුප් ගෙවන්න වෙන්නේ මහජනතාවගෙන් ලබාගන්න මුදල් වලින්. මහජනතාවගෙන් ලබාගන්න බදු මුදලෙන් මං ඔබට සඳහන් කළා 2020 වර්ෂයේදී රාජ්‍ය සේවක වැටුප්පා විශ්‍රාම වැටුප් සඳහා පමණක් මුළු බදු ආදායමෙන් 86%ක් වැය කරලා තියෙනවා. ඉතින් රටක මුළු ආදායමෙන් වැටුප් විතරක් ගෙව්වොත් ඒ රටේ ගත්ත ණයවලට පොලී ගෙවන්නේ කොහමද? සමෘද්ධි සානාධාර සඳහා ගෙවන්නේ කොහමද? ඒ තමයි අපි පසුගිය කාලයේ පුරාම ඉතිහාසයේ කරලා තියෙන්නේ මේ රජයේ ආදායමට වඩා වැඩි වියදම. පුනරාවර්තන වියදමවත් පියෝගන්න ආදායමක් ලංකා ඉතිහාසයේ කාගේ ආණ්ඩුව යටතේත් බොහෝ අවුරුදුවල තිබිලා නැහැ. ඒ නිසා තමයි හැමදාම ණය වෙලා තියෙන්නේ. ඒ ගත්ත ණය තමයි දැන් ගෙවා ගන්නට බැරි වෙලා තියෙන්නේ. ඒක තමයි ඇති වෙලා තියෙන රාජ්‍ය මූල්‍ය අර්බුදය. ඒ නිසා තමයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් තමයි මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. 2003 ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරයා සහ නියෝජ්‍ය මුදල් ඇමතිවරයා ලෙස මම සිටියදී මේ පාර්ලිමේන්තුවේ පනතක් ගෙනවා මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. ඔබ දන්නෝ ඒ පනතේ කරුණු තුනයි සඳහන් කරලා තිබුණේ. එක, 2016 වන විට අයවැය පරතරය 5% මට්ටම පවත්වාගෙන යාම. දෙක, 2013 රාජ්‍ය ණය දළදේශීය නිෂ්පාදනයෙන් 60%ට අඩු කිරීම. එදිනින් පස්සේ දිගටම ණය තියෙන්න පුළුවන් 60%යි. තුන, රජය ණය සඳහා ඇපවෙන්නේ 4.5යි. දැන් ණය සඳහා ඇපවෙලා තියෙනවා 115ක්. රාජ්‍ය ණය දළදේශීය නිෂ්පාදනයෙන් 119යි. ඊළඟට අයවැය පරතරය 11.12යි. මේ නිසා තමයි මේ අපිට ගෑස් නැත්තේ, තෙල් නැත්තේ, බෙහෙත් නැත්තේ, මේ අර්බුද සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ රාජ්‍ය මූල්‍යයේ කළමනාකරණ වගකීම් පනත හිතුවක්කාර ලෙස අත්තනෝමතිකව සම්මත සංශෝධනය කළ තුන් සැරයක් මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය නොකිරීම නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා පුළුවන්කමක් තියෙන සහන දීම සඳහා අයවැය සකස් කරන බව අග්‍රාමාත්‍යතුමා ඊයේ දැනුම් දුන්නා. ඒ සඳහා ප්‍රාග්ධන වියදම් කපා හැරලා ප්‍රාග්ධන වියදම් අඩු කරලා මේ ජනතාව එදිනෙදා ජීවත් කරවීම සඳහා දරන වියදමට ප්‍රමුඛතාවය දෙන්න අවශ්‍යම කටයුතු කරනවා.